නිරයයි තිරිසන් ලෝකෙයි ගත්තම ඔය දෙක අතරින් කොයිකද හොඳ කියලා ඇහුවා. නිරයයි තිරිසන් ලෝකෙයි ගත්තම ඔය දෙක අතරින් කොයිකද හොඳ කියලා ඇහුවා. දෙකම ඉතින් අපායවල තමයි. ඒ උනත් ඉතින් ඒ අපායවල දෙකෙනුත් නිරයට වඩා තිරිසන් ලෝකෙ හොඳයි කියලා. तिरिसन लोके प्रेत लोके तिरिसं लोके प्रेत लोके गत्तम तिरिसं लोके वडा प्रेत लोके हुंदाय පැහැදිලිද? ඇයි තිරිසන් සතාට පිනක් අනුමෝදන් වෙන්නවත් බෑ. හැබැයි ප්‍රේත ලෝකයට ආවොත් පිනක් අනුමෝදන් වෙන්න හරි අවකාශයක් ලබනවා. නේ. ඔය හිතන්න එතකොට මේ තිරිසන් ලෝකේ වැටින එක හොඳ දෙයක්, ලේසි දෙයක් නෙවෙයි පින්නත් නේ. තිරිසන් ලෝකෙට වැටිච්ච සත්වෙක් තිරිසන් ලෝකෙන් නිදහස් වෙනවා කියන එක ඒක ලේසි නෑ. वर्गत्ती संसारी මොකුන්ද කියලා කියන්නත් බෑ ටිකක් ඔය මේ තරාතිරම් වල ඉන්න සුනකෙව් ටිකක් සුනකෙව් අතර තරාතිරම් තියෙනවනේ ඒ සුනකෙව් ඔය තො මොන ප්‍රේමේ දරාගෙන හිටියත් දන් දීලා සිල් රැකපු නැති එකේ ඵල දන් දුන්නා සිල් රැක්කේ නැහැ. උතන අනතුරක් තියෙනවා. ඔය gedara සතුන් හදන එකේ අනතුරක් තියෙනවා පින්වත්නි. ඒක හොඳට තේරුම් ගන්න. ඔය බැඳෙන්නේ තිරිසන් භවයකට. ඔය බැඳෙන්නේ තිරිසන් භවයකට අනතුර තේරුම් ගන්න. ඊළඟට කල යුත්තේ කරගන්න. ඔය තිරිසන් සංඥාව ඊළඟ මරණාසන්න මොහොතදී ආවොත් එහෙම තිරිසනේ තමයි. එතෙන්ට අනතුරු හදාගන්න එපා ජීවිතේ. නැති කරදර දාගන්න එපා. මොකද අපි ඒ ඒ තැන ඇලෙනවා. తత్ర తత్రా బినందినీ කිවේකනේ. ඒ ඒ තැන ඇලෙනවා. ඔය සත්වයා දාලා ඔබට අද ගමනක් යන්න පුළුවන්ද? බෑ නේද? ඔය අනතුරු තියාගන්න දිගටම ගමනක් පන්සලටවත් යන්න බැයි නම් දවසක් දෙකක් ගමනක් යන්න බැයි නම් ඒ සතා හින්දා ඔබ නැද්ද බැඳිලා ඔබම හදනවා තිරිසනෙක් වෙන්න හේතු මොකද කරන්නේ ඉතින් අපි දැන් ඉන්න සතා එලවන්නද කියලා හිතන්න එපා ඔය සතත් මැරෙන දවසක් එයි ඒ කර්මය එතනින් ඉවර වෙන්න දෙන්න
ඒ කර්ම එතනින් ඉවර වෙන්න දෙන්න. අනතුරු හදා ගන්න එපා පින්නත් නේ. සතුන් කෙරෙහි කරුණාව නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අනුන්ගේ දුක දැක්කට කමන්නේ නැහැ, අනුන්ගේ දුක් ගන්න යන්න එපා. ඒ දුකට පිහිට වෙන්න දුක gedara giyenne epa.